මැඩගස් කරේ කියලා කියන්නේ හරිම සුන්දර පරිසරයක් තිේෙන රටක්, මැඩගස් කරේ තින සුන්දරත්වෙනිසාම මේරට චිත්‍රපටි සඳදා යොදාගන්නත් චිත්‍රපටි නිෂ්පාදකයන් වැඩි වශයනු නන්දුවක් දක්වනවා. ඉතින් අදපි කතාකරන්න යන්නේ මඩගස්කරේ ගැන ඔයාලා නොදත් විස්තරකීපයක් ගැන. විශේෂයෙන්ම මැඩගස් කරය එක ගස්වර්ගයක් නිසා විශේෂ වෙනවා විශේෂ හැඩයක් ඇති මේ අපූර්ව ශාකය bioයෝබැබ් ලෙස හඳින් වෙනවා අපිට පොල්ගස වගේ තමයි මැඩගස් කරයට බෝබැබ ගස කියලාගේ කියන්නේ bioෝබැබ ගස කප්ෘුකක් ලෙසද හඳුන්න්න පුළුවන් ඒකට හේතුව තමයි මෙහි මුලේ සිට කොළේදක්වා සියලුමදේවල් ආහාරු නිෂ්පාදනය හා වෙනත් නිෂ්පාදන සඳහාය යොදා ගැනීම කොහමමාරි bioෝබැබ් වලින් සැඳුණු මාර්ගයක් මැඩගස්රේ පේටලා තියෙනවා ඉතාමත්ම රමණිය රූපයක් මමට මේ bioෝබ ශාකබෙල සංචාරක ආකර්ශණය නොමදව දිනා ගැනීමට සමත්වී තිබෙනවා. වසරට්ට සියක පමණි ඉතිහාසයකට උරුමකම් කියන මේ ශාක, ගණ වනයක් මැද පිහිටා තිබුණු බවට සඳහන් වෙනවා. ඉන් පසු ශ්‍රී ලංකාවට අදවන වි සිද්ධ වෙලාතියෙන වැඩේ එහෙත් සිද්ධවෙන්න පටන්ගන්නවා. ෑවන් එලිහෙලිවීමත් සමගම මෙිලස තුුණභෝමයක් මත ශේෂවීතිබෙනවා. මන්නාරමේද මෙවැනි ගසක් පෙහිටා තිබෙනවා. ශ්‍රී ලංකාවයයි මේ ගාට ගැන්න යකාගේ ගස කියලා, සමාරය අලිගස කියලත් කියනවා. ඒකාලෙ වෙළඳදාමේගපු විලින්ඳන් නිසා ශ්‍රී ලංකාවේ භයෝබැබ් ගස බිවන්න තඇතැයි අනුමාන කරනවා. මැඩගස්කරේ සුන්දරත්වේ පෙන්වන තවත් එෙක් සාධකයක් තමයි මැඩගස් කර දුමකේතුව. ඒ කියන්නේ ඒ නමින් හැඳින් වෙන සමනලයා ඕුන් අඟල් අටක් පමණ විශාල වෙනවා. ඉතින්වාට මැඩගස්කරයට ගොත් මේ යෝද සමනලයන් දකින එක ඉතාමත්ම සාමාන්‍ය සිදුවීමක් වේවී. මැඩගස්කරේ පේටා තිබෙන්නේ අප්‍රිකා මහත්තීපේට ලෝමිට්‍ර හාරිසිියයක් පමණ නැගනීර ප්‍රදේශයෙන්. වර්ග කිලෝමීට්‍ර පල්ලක් ශස්සූ හද්දස් හතලෙස් එකක් තරම් භූමි ප්‍රමාණයකට උරුමකම් කියන මේදිවයින, ලෝකයේ තුන්වන විශාලතම දිවයින වෙනවා ඒ අති බලදදි ශ්‍රී ලංකාව ක කියන්නේ කොච්චර පොඩි දූපතක්ද කියල ඔයාලට තේරනමඇති. අප්‍රිකා මහත්වීපයයාහා මැඩගස් කරේ වෙන්වන්නේ මොසැම්බික් ඕඩය මගින් කිලෝමීට්‍ර හාස් අටස විසි අටක වෙරලතීරයකට මේ රට උරුමකම් කියනවා. මැඩගස් කරේ අගනුවර තමයි ඇන්ටනරිෝක යන්නේ මඩගස් කරේ මහහාරතු දූපතලෙ සත් හඳුන්නවා. පස්වල ඇලමිනිියම් හායකඩ තැන්පත් වෙලා තියෙන නිසා මැඩගස් කරේ කියන්නේ කනිජ සම්පත්වලින් පොහොසත් රටක් නමුත් ඒරටේ මිනිස්ස ගොඩක්ම දුපත්. ඒටම නිදානයක් ුඩේ දං හිගා කනාවගේ වැඩක් තමයි මැඩගස්කර වැසයන්ට සිද්ධ වෙලා තියෙන්නේ. මේකට ඒරටේ දේශපාලනේ කෙලින්ම වග කියන්න ඕනේ ලෝකයේ විශාලතම වැනිලා අපන එනකරුණේ මැඩගස් කරයයි කාලයක් මැඩගස් කරේ වැනිලා විකුණුවේ කොහකෝලාල සමාගමටයි. කොකාකෝල සමාගම ස්වාභාවිික වැනිලා භාවිතා කිරීම ප්‍රතික්ෂේප කළ විට මැඩගස්කරේ ආර්ථිකය බරපතර ලෙස කඩා වැඩුනා. මීට වසර දෙදාහකට පෙර මැඩගස්කරේ පැවතුනේ ජනශූන්‍ය තත්වයකයි. මඩගස්කරේ ගේපු මුල්ම. ජනොට්ටාසයක්ක් දියටට ඉන්දුනීසියයානු ජාතිකයන් ඉතිහාස ගත වනවා. ිස්තුවර්ශෂ අටසේද පමණ අරාභි ජාතිකය නොත් වැඩගස්කරේ බලා යාාත්‍රකිරීමට පටන් අරන්ති බනා. වැඩගස්කරට පැමිණි පලමු යුරෝපිය ජාතික ලෙස පෘතුගේසි නැවිියෙක් වෝ දයාගොඩ්ඩඇයිස් හඳින් වෙනවා. කොහොම නමුත් සෑහැෙන කාලයක් පුරාවට මේ දූපතට යුරෝපියය ජාතිකයන් එතරම් උනන්දුවක් නොදැක් වූ අතර ක්‍රිස්තුවර්ෂ දාහත් වන සේවසය වන තුරම මුහදුමංකොල්ලකරුවන්ගේ තිත්්පොලක් වේති බනාා දහනම් වල සේවසේ මුල්බාගේදී මැරීන නම් රාජධානයක් විසින් මැඩගස්කේ වැඩි කොටසක් අත්. කරගනු ලබවා රීනා රාජ්‍ය ගැන රසවත් කතා කීපයක්ම මේරටේ ජනතාවගින් හොයාගන්න පුළුවන් ක්‍රිස්තු වර්ෂය එද අස අනුව වන විට මහා බ්‍රිතානයේ මැඩගස් කරේ තමන්ට අයිති භූමි ප්‍රදේශ සම්පූර්ණෙන් වගේ අත්හැරි අතර ප්‍රංශේ විසින් නඒවා තමන්ගේ අනස්සකට නතු කරගත්තා එදද නමසේ හතලිය වවසර වන තුරු ප්‍රංශේද ඉන්න අනතුරුව නැවතත් එ හ දෙකවර්ශයේදී මහා බ්‍රතාාන්යට ද නතුූ ැඩගස් කරය දෙවන ලක යුද්ධයෙන් පසුව නැවතත් ප්‍රංශයේයට භාර වෙනවා කෙසේ වෙතත් එදස් නමසේ හැටවස්තරේ ජූුණනි විසහය වනදා, මඩගස්කරේ ස්වයරී රාජ්‍යයක් බවට පත්වෙනවා. මඩගස්කරේ තුළ භෝවිෂමතා කලාප කිහිපයක්ම පිහිටා ති වෙනවා නැගෙනෙහිර වෙරලට වඩා ආසන්නව මධ්‍යම උස්බිම් පිහිටා ඇති අතර බටහිර භූමි එඇතරම් තීවරනෝවූ බෑුම්වලින් සමන්විත වෙනවා මීට අමතරව දිවේනේ උතුරුන් පිහිටි කඳුපන්තියට අයත්ව මීටරු දෙදස් අටසේ හැත්ත හයක්කුස රම කෝටරෝ කඳු මුුණ පහිටාති වෙනවා ඒ මැඩ ගස්කරේ සින් වැඩිම ස්ථානයයි අතීතයේදී මැඩගස්කරය සම්පූර්ණෙන්ම වගේ වන වැස්මකින් ආවරණය වී තිබුණා නමුත් කැලෑ ගිනිතබීම හා වී වග. කිරීම සඳහා බිම්මැලිකිරීම නිසාම වර්තමානය වනවිට ඉන් වැඩි ප්‍රමාණයක් විනාශවීතිබෙනවා. මධ්‍යම කඳුකර පන්ති ආශ්‍රිතව වැසි වනාන්තර දැකත හැකි වෙනවා. භූමියයේ බටහිර ප්‍රදේශයේ වැඩිමනක්ම තරුණ භූමි දකගන්නත් පුලුවන්. දකුණු පැත්තේ තිබෙන ශාක විශේෂ කාන්තාරික දේශකුණයක් සඳහා අනුවර්තනය වූ බවක් පෙන්වනවා. ඉතින් කලින් කිව්වගේම මේ ප්‍රදේශය කාන්තාාර ප්‍රදේශයක් වෙලාතියෙන්නේ වනන්තර ගිනි තැබීම නිසාවෙන්. මැඩගස්කරේ දැනට ඉතිරිවී තිබෙන වනන්තර තුළ විධ ශාක විශේෂ රා්ියයක් හමුමුවෙනවා. මේ දූපත සතුව ඕකිට් කෙසල් අම්ඹ පොල් වැනිලාය තුළු විශේෂ නමස්සයකට පමණයත් ශාක රාශ්්‍යයක්ක්ම තිබෙනවා. ඉතින් තවට්ටික කාලයක් ගැනකොට ලංකාවත් මැඩගස්කරේව න්න පපුළලන් මොකද. එන තිය ගස් ඔක්කොම ක පරනනිසාවෙන්. කොහොමුණනත් මැඩගස් කරේ තුළ ඉතාමත්ම අමුතු දේවල් රසක්ම බලාගන්න පුළුවන්. ඒ අතරින් නිකක් තයි ඔසබ කාලේ තුළ කාන්තාවන් කළේ තුසාහ නොකළලේතු දෑපිළිබඳව මැනගස් කරය තුළ විධ විශ්වාස පවතිනවා. ඔසබ් කාලේ තුළ කාන්තාවන් රසකාරක සෑදීමෙන් වැලකී සිටිය ුතු බව එවැනි එක් විශවාසයක්. ඔසප්කාලය තුළ කාන්තාවන් ස්නාානය කිරීමෙන් වැලකී සිටියයුතු බව මැඩගස්කරේ පවතින තවත් විශ්වාසයක්. ඒ වගේම පසුගේ දවස්වල කොරෝණාවලට ඒරටේ අරිෂ්ටයක් නිර්මාණය කරනු ලැබවා ඒ එකත් ත්‍රීලංකාබි නිර්මාණය කරපු දම්මික පැනිය වගේම තමයි. මැඩගස්කරේ හරට හිටලතියන්නේ ඒ ජනතාවගේ ගෝත්‍රික අදහස් කියලකිවොත්ඒ කිසිම වරදක් නැහැ. ඒක ගෝත්‍රික අදහස්වලින් එම සමාජය පිරිලා තියෙනවා. උදාහරණයක් විදිට ඒරටේ සමහර ගෝත්‍රකයෝ හයිියෙන් කෑ ගහන්න බයි ඒ. ට ේතු එහෙමලාම ජීවන අපේක්ෂාව අඩුවේ කියලා ඔුන් විශ්වාස කරනවා. අන්නේේ වගේ ගෝත්‍රික අදහස් රාශ්යක්ක් මේරටේ මිනිසුන්ගේ ඔළුවෙේතියෙනවා. සමහර පරේක්ෂකයන් පවසන ආකාරයට මැඩගස් කරේ කියලා කියන්නේ අතීතය ලංකාවෙන් වෙන් වුුණු කෑල්ලක්. ඒත් මේ විදය කතා කියන්න වැරි අපේ මිනිස්සු මේ කල්ලගෙන විකෘති ඉතිහාසයක් ගොඩනගාගන්නේ අනනිසාාවෙන්. මීට වසර මිියන හැටකට පමණ පෙර මැඩගස් කරේ ලංකාවෙන් වෙන් වෙලා තියෙනවා ඇතකොට ලංකාව කියලෙක් තිබිල නෑ ඒ වෙනකොට තිබුණ ගොඩ්වාන කියල මහද්දීපයක් ූගෝලය කරනය මේ ගැන හොදට දන්නවා. පරේක්ෂකයන් පවසන්නේ මැඩගස්කරේ සමහරලක්ෂණ අප්‍රිකාවට වඩා ශ්‍රී ලංකාවට සමාන බවයි. අපි ඉහතෙදි කතා කළ යකාගේ ගසත් සරුවට මෙහි වර්ධනයවුනේ ඒනිසා වෙන්න පුළුවන්. ඉතින් අපිට උනත් මැඩගස්කරයට ගිහිල්ල අපහසුවකින් තුොරොව ජීවත් වෙන්න අනිවාරෙන්ම පුළුවන්වෙේවී. ඉතින් මේ රටේ මේ වෙනකොට ප්‍රධාන මුදල්ොෙන ආකාරයක් බවට සංචාරක කර්මාන්තය පත්වෙලායි වරයි. එනිසා ඒ අශත්‍රිත රැකයා විශාල ප්‍රමාණයක් මැඩගස්කරේ බහි වෙලා තියෙනවා. වැඩේ කියන්නේ එනිසාම විදේශකයන්ට ගනිකාසේවේ ලබා දෙන ආයතනත් මේ බි වෙලා තියෙනවා. රජයත් ඒවාට තහංචිදාල නැති නිසා මේ ව්‍යාපාරයේ ජයටම යනවා. ඉතින් ඔබට මැඩගස්කරට පිවිසුත් මේ සේවේ ලබාගන්න පුුවන් මුදල වෙන්න ශ්‍රී ලංකාවෙ සල්ලිවලින් රුපියන් නමසේ පනහක් පමණයි ප්‍රශ්ී තියෙන්න්නේ එතන නවෙයි මේ. නිසා විශාල සමාජ ගැටලු මෙෙහි ඇතිවෙලා තියෙනවා. විශේෂයෙන්ම සමාජ රෝග, මොකද කිෙසිම ආරක්ෂක උපක්‍රමයක් සීයට සීයක්ක්ම ආරක්ෂිත නැහැ. ඒනිසා සමාජ රෝග මෙහි වැහි වැෑලා. ඒ වගේම අම්මලා සල්ලි හොයාගන්න ඕනෙ නිසාම තමන්ගේ වැඩිවිට පැමිණි දියණියන් විුණනවා. ඉතින් මේක ඒරටේ ලොකු සමාජ ප්‍රශ්ණයක් නිර්මාණය කල්ලා තියෙනවා. මේ ගැටලුව ගැන අදවන විට අන්තර්ජාතික වශයෙන් පවා කතා කරනවා. ගොහොමනත් මැඩගස් කරය හා සම්බන්ද තවත් විශේෂදවල් ගේපයක්ම අප ඉදියේදී ඔයාල්ටර එන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා එතික් මේ ීඩියෝවගෙන ඔබේ අදහස කුමක්ද. ඒ ගැන අනිවාරෙන්ම පහලින් කමෙන්ට්ටයක් දන්නා අමතක් කරන්නපා. අපි මේගේ අලත්ම ීඩියවකින් නම්බෙන බලාපොරොත්තුවෙන් අදට සමවාරගෙනයන්න තමයි සූදා නම් වෙන්නේ. ඔයාලා තාමත් අපේ චැනල්ල සබස්ක්‍රයිප් ක නැත්තං අනිවාරෙන්ම පහලතතියන රත්තු පාට ට්නෙ කබ සබස්ක්‍රයිප් කරන්න ඒගේ පුංචි බෙල්ලයි කනන්නෙක්ලික්කරොත් අපි ඔලති ීඩියෝවත් දාාපු ගමං ඔයාලඟට ගන්න ගනීමේ හැකියාව තියවා ඉතින් අපි මේ විදිිය අලුත්ම වීඩියෝවකින් හම්බෙමු සියල්ම දෙනාට සුබභදවසක්.